අපේ රටේ ඉන්න ධෛර්ය සම්පන්න මිනිසුන්ගේ කතාවක් කිඹුලවල තියෙනවා. නැත්නම් නිර්මාණශීලී මිනිසුන්ගේ කතාවක්. ඔබ දන්නවා මේ කොවිඩ් කාලේ මිනිසුන්ට විවිධ අභියෝග ලක් වුණා. ව්‍යාපාර කඩා වැටුණා. රාජ්‍ය කාර්යාලවලට යන්න බැරි වුණා. පුද්ගලික ව්‍යාපාර කඩා වැටුණා. සංචාරක ව්‍යාපාරේ කඩා වැටුණා. ඉතින් ඒ කාලේ ඔබ දන්නවා මේ බොහෝ වෙලාවට ලීසින් පදනමට වාහනයක් ගත්ත, කාර් එකක් ගත්ත, PS එකක් ගත්ත මිනිස්සු බොහෝ වෙලාවට අපි දැක්කා තමන්ගේ කාර් එකේ කැම ටිකක්, පොල් ටිකක් නැත්නම් පොල් තෙල් ටිකක් දාගෙන ඇවිල්ලා මේ වගේ රොටියක් මේ වගේ තැන්වල අලෙවි කරා. ඉතින් ඒ ඒ ඒ ඒ ආරම්භ කරපු ආරම්භය තමයි අද මේ සාර්ථක මේ මේ ව්‍යාපාරයක් බවට මේ ටික පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ස්ට්‍රීට් මාකට් වල ස්ට්‍රීට් ෆුඩ් අලෙවි කරන එක මුළු ලෝකෙම තියෙන අර අර කොෆි ෂොප් වගේ තමයි. ඒක උන්මාදයක්. ඉතින් ඒක ෆැෂන් එකක්. ඉතින් ඒකට ගිහිල්ලා මිනිස්සු දැන් ලංකාවේ දැන් ඔය අපේ දේශපාලකුත් මෙහි ඉඳලා ඔහොම කතා කරාට හේගිලා 5 star හොටෙල් රට ගිහිල්ලා ඉන්නා වගේම ස්ට්‍රීට් ෆුඩ් උනත් කාලා බලනවා. ඉතින් ඒක ෆොටෝස් එමත් අපි දකිනවා. ෆොටෝස් එමත් අපි දකිනවා. ඉතින් එහෙම එහෙම ඒ ආහාර ගන්න ගමන් තමයි මේව දිහා මේ මේ ආකල්පයෙන් බලන. ඉතින් අපි දන්නවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ට්‍රැෆික් එකක් ඇති වෙනවා. ඒ වගේම ඉස්සරහ තියෙන ලොකු ව්‍යාපාර වලට බාධාවක් වෙනවා. නමුත් අපි ගත යුත්තේ මේක නෙගටිව් තැනින් මේක නතර කරන්නේ කොහොමද කියන නෙමෙයි මේක පවත්වාගෙන යන්නේ කොහොමද කියන තැනින් ගන්න. ඔබ කියන්නේ ලෝකේ රටවල සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනා ගන්නනේ මේ ස්ට්‍රීට් ෆුඩ් සාරා. දැන් ඔබ දන්නවා දැන් සමහර රටවල් තියෙනවා මේ දබල්ට පාර යනවා. රැට පාර වැහුවා පුටු ටිකක් ගෙනත් තිබ්බා. කෑම ටික අලෙවි කරා. හැබැයි නියාමනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ తాවකාලිකව මේස ටික පුටු ටික ගෙනත් තිබ්බට किचन वगे देवा जंग मेवा गिनावट है भाई सनी पारकश पहासुकम वगे देवा स्वस्थता दाल देवा एवं स्थिर तंगल गुड नगल तीन सह अभी कलयुत्ते मेक तुलिंग मुनतर पारिभूस मेके असमीन ये इतने अभिदीन कट्टी इतने व्यायाम करांडे अन कट्टी पारे अन कट्टी अनगम भूम पहास वाहन उब मेवागे तंगल ये गुण हदप रेसीपी तीन मे का कोपिकर पाने तीन एक एक जंगम विल वेन विन रेसीपी हदन मे लोके द्यून वेच लोके पुरा व्याप्त ආහාර බදන්නා චිකන් වගේ දේවල් ඒව හදපු පුද්ගලයන් ඔබ දන්නෝ ඒ පුද්ගලයෝ තමන්ගේ රෙසපි එකක් හදලා පොඩියට පටන් ගත්ත දේවල් තමයි මුළු ලෝකෙ පුරා ව්‍යාප්ත උනේ. ඉතින් මේ වගේ තැන් ඔව් මේ රෙසපි මේක බ්‍රෑන්ඩ් එකක් වගේ විදියට යන්න පුළුවන්. මේ බ්‍රෑන්ඩ් එක කවදා හරි ලොකු ව්‍යාපාර ජාලයක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් අපේ සංචාරක ව්‍යාපාරය කරන අපේ දැනට ඇත්තම තියෙන ওই කිඹුලා වෙලක සහ අලුත් කඩේ උසාවිය ආසන්නේ තවත් එකක් තියෙනවා. ඉතින් අපි කළ යුත්තේ මේවා රජයේ නියාමයට ලක් කිරීම ආහාර නිසා මේවා සස්තතාව අවශ්‍ය සනී පාරක්ෂක පහසුකම් පිරිසුදු කිරීමේ පහසුකම් පානීය ජලය වැසිකිලි පහසුකම් මේ දේවල් තියෙනවද කියලා කිසියම් නීතිමය පද්ධතියක ඇතුල් කරගෙන සහ ඕනනම් අපේ බදු කිසියම් පොඩි බද්දුවක් බද්දක් අය කරත් කමන්නේ සාර්ථක ව්‍යාපාර ක්‍රියාත්මක කරන මිනිස්සු ඒවට අකමැති නැහැ. ඒව කරගෙන නියාමනය කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙම නියාමනය කරලා මේකට පිළිගැනීමක් දීම සහ අවශ්‍ය පහසුකම් සැපීම තමයි අපි රජයක් ඉදිරිය කරන්න ඕනේ. එහෙම නිසා ඒව නතර කිරීමනේ. ඔබ දන්නව සමහර රටවල එම්බසි පාක් කියලා තියෙනවා. ඒත් ස්ට්‍රීට් ෆුඩ් රාජතාන්ත්‍රික නිලධාරීන්ට පවා පාරේ ඉඳලා කැම කණ්ඩ අවශ්‍ය පහසුකම් සැලසෙන. ඉතින් මේක මේක තරුණයන්ට විඳින්න දෙන්න මේක තරුණයෝ සහ මේ රටේ ලෝකයේත් එක්ක ඉන්න මිනිස්සු මේකට හරි කැමති. නර්මද එතකොට දැන් මේ يعني ව්‍යාපාරිකයන් පැත්තනොත් යම්කිසි ආකාරයක වගකීමක් තියෙනවා නේද දැන් මේ සමහර ඔබ දැකලා තියෙන දැන් ජංගම කිව්වට ඒ දැන් හදන හට් එක එහෙම තියෙනවා. පාරේ ඇන ගහලා තියෙනවා. ඒක සමහරලාට සමහර වාහන දැන් ඒ කියන්නේ කට්ටිය වාහන නවත්තන්නේ මේ පාරේ මැද්දට වෙන්න ටිකක්. ඒතකොට යන්න අමාරුයි. ඒතකොට ඒගොල්ලන්ගේ වගකීමක් තියෙනවා නේද මෙතනදී. ඇත්තටම නිමේෂ ලොකු වගකීමක්. ඒකයි මමත් කිව්වේ මේක නීති කරන්න සහ නියාමනයක් කරන්න කියලා මේ අපේ මේගොල්ලෝ අපේ අපේ පුද්ගලයන්ටත් ආරම්භයක් විතර ඕනේ දෙකට නීතිය ඕනේ නීතිය නීතිය අනුව පුරුද්දක් කරොත් තමයි ඒක සම්ප්‍රදායක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට මේක නීතිය වලින් පාලනය කිරීමට රජය අවධානය යොමු කිරීම තාමත් වැදගත්. නමුත් මේක පවත්වාගෙන යන ගමන් පාලනය කළ යුතුයි.